2024 එළඹෙන ජනාධිපතිවරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ වෙනුවෙන් අද අප තැන්පත් කෙරුණා. ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අප මුදල් තැන්පත් කරා. විශේෂයෙන්ම ජනාධිපතිවරණයට විජේදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් වෙන්නේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ. අපි විශ්වාස කරනවා මේ රටේ නිවැරදි පෙරලියක් ඇති කරන්න පුළුවන් නායකත්වයක් එතුමා ලබා දෙයි කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකතු කරගෙන මේ ගමන යන්න අපි උපරිම උත්සාහයක් දරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හරි නිදහස් පක්ෂය තියෙන්නේ මෙතන. ඉතින් අපි සම්දානයක් හැටියට අපි ගරු විජේදාස රාජපක්ෂ ඇමතුමා අපේ විධායක සභාවෙන් අපේ සභාපති හැටියට පත් වුණා. නමුත් දැන් එතුමාට විරුද්ධව වාරණයක් උසාවියේ තියෙනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකරු 185ක්ම ඉන්නේ විජේදාස රාජපක්ෂ ඇමතුමා සමග. ඒ අනුව ජනාධිපතිවරණය සඳහා අප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයින්ගේ සංඛ්‍යාව 7ක්. අප තැන්පත් කිරීම අගෝස්තු 14 වනදා මධ්‍යහන 12ට අවසන් වනවා. මේ අතර එළමෙන ජනාධිපතිවරණයේ ආරක්ෂක කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු පොලිස් නිලධාරීන් යෙදවීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා එකඟ වී තිබෙනවා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ඒ පොලිස්පති දුහරේ සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මැතිවරණ බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මැතිවරණ කොමිසමට ඊයේ කැඳ වූ අවස්ථාවේදී ඊයේ අමාත්‍යාංශ ලේකම්වරයාත් නියෝජ්‍ය පොලිස්පති මැතිවරණ බාරව කතරගම අසංකාරයට මහත්මත් අපිත් එක්ක සාකච්ඡා කළේ අදාළ සියලුම කටයුතු නිසියාකරන සිදුවන බව සඳහා. එතකම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ විශ්ව මේ කටයුතු කරගෙන යාම සඳහා අපිට වඩාත් පහසුවක් වෙනවා නියෝජ්‍ය පොලිස්පති පරිපාලන තන්ත්‍ර ගරේම තුල මම විශ්වාස කරනවා මේ වෙන විට ඒ සම්බන්ධයෙන් පොලිස් කමිෂන් සභාව අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී කියලා. ඒ අනුව අපිට මේ මැතිවරණ කටයුතු කරගෙන යාම සඳහා කිසිදු ආකාරයක බාධාවක් නැහැ. පොලිස් දෙපාර්තමේන්තුවේ සහයෝගය නිසියාකරන ලැබෙනවා. මේ අතර මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් එළමෙන සෙනසුරාදා මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා. එසේම සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් ලබන සඳුදා දිනයේදී අමාත්‍යාංශ ලේකම්වරුන් අඟහරුවාදා දිනේදීත් මැතිවරණ කොමිසමට කැඳවීමටයි තීරණය කර තිබෙන්නේ. මේ අතර අද කොළඹ පුරා අලුත් පෝස්ටරයක් දක්නට ලැබුණා. එහි ඇත්තේ රටම හොයන එකම විකල්පය JR ලෙසයි. ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය හැකි මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක පිළිබඳවයි එහි සඳහන් වුණේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.